13 ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා මම අහනවා කරගතනේද අග්‍රාමාත්‍යතුමාගේ ඇසීමට අහනවා කතානායකතුමනි අයන් එක මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි ප්‍රංශ අංක 2 පිළිතුර නොදනි ප්‍රශ්න 3 පිළිතුර 1250ක් පමණ ප්‍රශ්න 4 පිළිතුර අන්තර්ජාතික සංවර්ධන සඳහා වූ ඇමරිකානු නියෝජිත ආයතනය USA ආයන්න අදාළ නොවේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම ඔබතුමා මගින් අග්‍රාමාත්‍යතුමාට යොමු කරනවා මේ එතුමාගේ විෂයට නාගරික මේ ජල සම්පාදන කොටසත් අයිති නිසා දැන් ඔබතුමා දන්නවා ඇති මේ හැම අවුරුද්දකම පෙබරවාරි සහ මාර්තුවල පොඩි පෑවිල්ලක් එනකොටම අපේ කළුතර නගරය කළුතර බේරුවල වාද්දුව මතුගම මේ ආශ්‍රිතව පානීය ජලයට කරදිය මිශ්‍ර වෙනවා මේක 2009 ඉඳන් ඇති වෙන ප්‍රශ්නයක් සමහර අවුරුදු වල වාර දෙකක් මේක සිද්ධ වෙනවා දැන් මේ සඳහාම පාර්ලිමේන්තු විවිධ අවස්ථාවල කතා කරලා තිබෙනවා පහුගිය ආණ්ඩුවත් කිව්වා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා කියලා තාම වාසි වෙන ආකාරම ඇමතුමා මේ ප්‍රශ්න උත්තරයක් හම්බෙලා නැහැ දැනුත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මේ ප්‍රශ්නේ පීඩාවට පත් වෙනවා බොන්න බෑ ඒ වතුර දැන් තව තව මේක උග්‍ර වෙනවා දැන් කරන්නේ බවුසර් මගේ උදාහරණයක පමණයි නමුත් මේ සඳහා නිශ්චිතව පිළිතුරක් ලබා දෙන්නට ඔබතුමාලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන නමුත් මේ ව්‍යාපෘතිය අවසන් වෙන්නේ කවද්ද කියන එක මම දැනගන්න කැමතියි. අඩු ගාන ලබන අවුරුද්දේ මාර්තු වෙනකොටවත් පානීය හොඳ ජලය අපිට බොන්න පුළුවන් වෙයිද? කළුගඟ පේනතෙක් මාන්නේ මිනිස්සු කරදිය බොනවා. සැබවින්ම ගෞරවන්තුමා කියන රාජ්‍යතුමාගේ පිළිතුර දෙන්නේ නැගතුමනි. ඔව්. මේ ප්‍රශ්නෙට මේ අදාළ වෙන්නේ නැහැ. ඇමතුමා කැමති නම් ඒකට උත්තර දෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ නැහැ මේ අහපු ප්‍රශ්නේ. ඔව් එතකොට ඒක රාජ්‍ය ඇමතුමා දෙනවද පිළිතුර? එහෙම හොඳයිද ගෞරවන්තුමා? හරි. මේ ප්‍රශ්නය අපි හැමදාම දන්නවා ජලයේ හිගවෙන කාලයට මේ කරදිය උඩට එන්න පටන් ගන්න බව. ඒ නිසා දැන් ජලය ගන්නා වූ තැනින් ලබා ගන්නා ජලය කරදිය මුසු වෙනවා. ඇත්තටම මේකට කරදිය කඩනයක් නැහැ. ඒකයි තියෙන එක ප්‍රශ්නයක්. දැන් අපි මේ කැලණිකගේ කරදිය කඩනයක් තියෙනවා. දැන් මේ තත්ත්වය තුළ ගනු ලැබූ තීරණයක් අනුව අගලවත්තේ ඉඳලා කළුගඟෙන් ගන්නා වූ ජලය පාරට බෙදා හැරීමට දැන් ඒ ව්‍යාපෘතියේ කටයුතු 60%කට වඩා සිදු වී තිබෙනවායි කියන එකයි මට ලැබී තියෙන තොරතුර. මම හිතන්නේ 20/21 වෙනකොට 20/21 ආරම්භයේදී කළුතර පානදුර දෙහිවල පමණ දක්වා ජලය බෙදියා රත්මලාන පමණ දක්වා ජලය බෙදියාමට මේ හොඳ ජලය අපිට අගලවත්තෙන් අපි ලබාගෙන පාරට බෙදාහරින්න පුළුවන් වෙනවා. හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවද ගෞරවන්තුමා? ප්‍රශ්නයක් තියෙනවා නමුත් ඉතින් අගමැතිතුමා හොඳයි. ඉදිරිපත් කරන්න පුළුවන් මම දෙවෙනි ප්‍රශ්නේ දැන් ඉදිරිපත් කරන්න මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හරහා එතුමාට මේ තවත් විෂයක් තිබෙන නිසා නාගරික සංවර්ධනය ගැන හොරණ මිල්ලෑව වත්ත නාගර සංවර්ධන අධිකාරිය පවරා ගත්තා. ඒක පවරාගෙන දැන් ඒකේ කර්මාන්ත ව්‍යාපෘතියක් කරනවා කියලා එමිසුන් දැන් කිරි කපන දෙන්නෙත් නැහැ. කිරිටික් ගන්නවා UDA එකෙන්. හරි මුදලක් ලැබෙන්නෙත් නැහැ. මේ ගැන අපි සාකච්ඡාවට කීපයක් කළා. මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක් දීලා ඒ වත්තේ ඉන්න සිංහල සහ දෙමළ මිනිසුන්ගේ ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය කරන මැදිහත් වීමක් ආණ්ඩුව කඩනමින් කරන්න සූදානම්ද කියන එක මම අහන්න කැමතියි. මේක දිනේෂ් කුමාර ඇමතුමා දන්නවා. එතුමා කැලණත් මේක අයිති අවිසාවේල්ලේ. ඒ නිසා UDA එක සම්බන්ධ ප්‍රශ්නයක් අගමැතිතුමාට යොමු කළ උත්තරයක් කරන් දුන්නත් දදී.